මේතියෙන්නේ මෑත කාලයේ කූරගල කූරගල ගැන විශාල ආන්දෝලනයක් ආව පහුගිය කාලේ ඒ ආන්දෝලනයට සමගාමීව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කූරගල ගල්ගුහාවේ කැණීමක් කළා කැණීමක් කරනකොට මේ ඇටසැකිල්ල හම්බුණා මේක කාල නිර්ණය කළා මේ මීට අවුරුදු 10000කට උඩදී මැරිච්ච මිනිස්සෙකගේ ඇටසැකිල්ලක් ඒ කූරගල ගල්ගුහාවේ එතකොට දැන් අපට අර අතීතයේ ওই විජය කතන්දරේ අරවට මේවට වඩා හුඟක් එහා පැත්තේ ජීවත් වෙච්ච මිනිස්සු කවුද අපේ ඥාතීන් මෙහෙම කියනකොට ඔළුවෙන් ගාන හදාගන්න පුළුවන් වෙන්න ඕන අවුරුදු 100කට પરම්පරා 3යි anthropologically ගණන් ගන්නේ අවුරුදු 100කට પરම්පරා 3ක් ජීවත් වෙනවා එහෙනම් අවුරුදු 10000කට පුළුවන් ගාන හදාගන්න પરම්පරා කීයක්ද කියලා අන්නේ પરම්පරාවේ අපේ ඥාතියෙක්ගේ ඇටසැකිල්ලක් තමයි මේ තියෙන්නේ. ඒ නිසා තමුන්නාන්සේලාගේ අපේ උරුමය අර මෙහෙම කඳුළු බින්දුවක් වගේ තියෙන දූපතේ අවුරුදු ලක්ෂයක් අවම තරමේ. අවුරුදු ලක්ෂයක් අඛණ්ඩව ජීවත් වෙච්ච මිනිස්සුන්ගෙන් පැවතගෙන එන දූදරුව දැන් මේ භූමියේ ජනවාස වෙලා ඉන්නේ. ඒ නිසා උරුමය අඛණ්ඩතාව කරුණා කළා පටලව ගන්න එපා ಜಾති ભેද එහෙම. ඒව මේ ඊටාම මෑත කාලේ හදාගත්ත විවිධ අරමුණු පාදක කරගත් කතන්දර. අපි බෞද්ධයෝ. බෞද්ධයෝ නොවනවා නම් අපි ක්‍රිස්තු භක්තිකයෝ. ක්‍රිස්තු භක්තියෝ නොවනවා නම් අපි ඉස්ලාම් භක්තිකයෝ. අපි ඔය හැම ආගකම ශාස්ත්‍රවරයෝ කිව්වේ සාමය, සහජීවනය, අවබෝධය. ඒ නිසා අපි මේ ඔක්කොම දැනුම සංස්ලේෂණය කරන්නේ මේ සමාජයේ අපි සහෝදරවරු හැටියට අපේ රටේ එහෙම තිබුණු පුරුද්දක් අපිට මතකයි අපි පුංචි කාලවල අපේ මුස්ලිම් සහෝදරවරුන්ගේ අර දාන තියෙන වෙලාවට අපි හරි කැමති ඒ දානේ එනකන් අපි බලන් ඉන්නේ ගිහිල්ලා කණ්ඩ අපි පල්ලියේ මංගල්‍ය එනකන් ඉන්නවා සල් පිළවල් තියනවා අපි මිත්‍රයෝ අපි එහෙම කට්ටියක් අපි ඒ නිසා අපි බේද බින්න කරලා එහෙම එකට වෙන් කරලා මොන මොන හේතු නිසා හරි එහෙම ප්‍රවේග සමාජය තුළ උත්පාදනය වෙනවා එවෙන් පරිස්සම් වීම අපි සතු යුතුයකමක් පුරවැසියෝ හැටියට නෑ 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 අපි ඒවට අපි පිළිගන්නේ නෑ ඒවා අපි කවුරුත් එකට එක්කහුව වෙලා මේ රට දියුණු කරපු කට්ටිය අපි එකට ඉන්න කට්ටිය ඉතින් මේ දැනුම අපි යොදා ගන්නේ එහෙම වාර්ගික බෙදීම් ඇතිකරන්න කුලල් කා ගන්න නෙමෙයි මේකෙන් අපේ දැනුම පළල් වෙලා දැක්ම පළල් වෙලා අපේ රට සාමූහිකව හිටි තරමට පමණයි අපිට නැගී හිටින්න පුළුවන් සාමූහික වෙන්න අවබෝධය අවශ්‍යයි හැම දෙයක් ගැනම කුලල් කා ගන්නේ නැතුව ඇත්ත ඇත්ත සැටියෙන් පැහැදිලි කරලා දීලා අපි මේ වැඩේට ප්‍රායෝගිකව සහභාගී වෙලා තියෙනවා ඒකයි වගකීමෙන් මෙහෙම කියන්නේ එතකොට මේ අය සිංහලද දෙමළද කියලා අහන ප්‍රශ්නේ නිර්ර්ථක ප්‍රශ්නයක්. ওই කතන්දර වලට තියෙන ඉතා මෑත ඉතිහාසයක්. ඒ වාර්ගික භාෂා ආගම් වලට තියෙන ඉතිහාසය. මම එන්නම් ඒකත් කියන්නම් මම කවුරු හරි අහුවොත්. ඒකේ ඉතිහාසය කොයි වගේද කියලා. ඒව අපට අදාළ නැහැ. අපට අවශ්‍ය මේ රටේ අනන්‍යතාව නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක. මේ රට වෙනුවෙන් මේ රට දියුණු කරන්න කැප වුණු ඕනෑම කෙනෙක් ඉන්නවද? ආලවක යක්ෂයයි දේවදත්තයි ඇවිල්ලා ඒකට සහභාගී වුණාද? ඔවුන් අපේ සහෝදර ශ්‍රී ලාංකිකයෝ. ඒකයි අපේ දැක්ම. ඉතින් ඒක වගා කරගන්නේ නැතුව අපිට ඉදිරියට යෑමක් ගැන කල්පනා කරන්න අමාරුයි. විද්‍යා දදාති විනයං දැනුමෙන් විනය හදා ගන්නවා. ඒ නිසා මේවා ගැන දැනුවත් වීම වැදගත්.